තාර්ථයේ උත්තරේ ඕල් කියලා දීලා තියෙන්නේ ප්‍රශ්න වලක් ඇති. අපි කොහොකටද බලමු ගන්න මොකද්ද කියලා. ඊගින් කියනවා 2 kg ස්කන්ධයක් මත තප්පර 2 2 4 4 5 කියන කාලවලදී නියත F බලයක් හදනවලු. ඒ බලය අගේ තමයි අහන්නේ. ඒතර විස්ථාපන කාල ප්‍රස්තාරයක් තමයි දීලා තියෙන්නේ. විස්ථාපන කාල බලය ඒතුලින් ත්වරණය හොයන්න. සාමාන්‍ය අපි කරන්නේ නැති වැඩක්. විස්ථාපන කාල ප්‍රස්තාරයෙන් ප්‍රවේගය නම් හොයනවා. ත්වරණය වෙන්නේ හොයන්නේ. අපිට මේක එක අදහසක් ගන්න පුළුවන් මොකද්ද බිඳුවෙන් ඉඳන් තප්පර දෙක දක්වා සලරේ තවත් තියෙන්නේ නියත ප්‍රවේගයෙන් ගිහිල්ලා එහෙනම් තෝරන්නේ බිඳුව ඊළඟ තප්පර 4 ඉඳන් 5 දක්වා ඒක සලරේ තව එහෙනම් තෝරන්නේ බිඳුව සලරේ කව කියන්නේ නියත ප්‍රවේගය විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මොකද්ද පෙන්වන්නේ ප්‍රවේගය විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය පෙන්වන්නේ ප්‍රවේගය එතකොට අපිට මේන සලරේ කව අනුක්‍රමණය නියතයි ඒ නිසා තප්පර 4 ඉඳන් 5 දක්වා අනුක්‍රමණය නියතයි එහෙනම් v නියත එහෙනම් තෝරන්නේ බිඳුව එහෙනම් අපිට එක පැහැදිලි බිඳු ඉඳන් දෙක දක්වත් තෝරන්නේ බිඳුවයි එහෙනම් බලයේ බිඳුවයි එහෙනම් තප්පර 4 ඉඳන් 5 දක්වත් සරලිකාව තියෙන අනුක්‍රමණය නියතයි එහෙනම් ප්‍රවේගය නියතයි තෝරන්නේ බිඳුවයි එහෙනම් බලයේ බිඳුවයි මේ දෙක නම් තර්කිනම ගියද නැද්ද වක්‍රයේ කොටසදී අපි කොහොමද බලය හොයන්නේ එක තර්කයක් අවුල පොඩි තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වක්‍රයේ ආරම්භ වෙන තැන අනුක්‍රමණය තමයි ප්‍රවේගය ආරම්භ ප්‍රවේගය කියලා මොකද මේ නැම්මක් පේන්නේ නැහෙනි එහෙනම් අන්න එතන ස්පර්ශකීය අනුක්‍රමණය කියන්නේ මේ සරලිකාව අනුක්‍රමණය කියලා ගන්න පුළුවන් ඒක ආරම්භක අනුක්‍රමණයවත් ආරම්භ ප්‍රවේගය ඒක තමයි ආරම්භක අනුක්‍රමණය වෙන්නේ අපි එහෙනම් ඒක හොයන්න ගමු ක්‍රමයක් ඒක u කියලා ගන්න පුළුවන් අපිට ආරම්භ ප්‍රවේගය u කියලා ගත හැකි කොහොමද ඒක ගන්නෙ අනුක්‍රමණයනේ ඒතර y වෙනස බෙදන්න ඕනේ x වෙනස y වෙනස ගත්තොත් 1 බිඳුව නෑ 1 බෙදන්න ඕනේ x වෙනස කියන්නේ කවුද 2යි 2 ඒතර මීටර බෙදීම කාලේ ඒතර msv එකක් වෙනවා එහෙනම් මම මොකද කරේ m කියන්නේ අනුක්‍රමණය මේ ඛණ්ඩාංගයේ y වෙනස බෙදුවා x වෙනසෙන් y වෙනස කී දෙන්නේ 1යි එකේ නම් බිඳුව දක්වන්නේ y වෙනස 1යි ඩෙල්ටා වල මෙතන ඩෙල්ටා x කියන්නේ කාල වෙනස තප්පර 2යි එන එක බෙදීම දෙක කියන්නේ 2යි භාගයේ msv එක තසුම් පහ කියලා ගන්න පුළුවන් ඊට පස්සේ තප්පර 4 දී අනුක්‍රමණය ගන්න පුළුවන් ඉතින් පස්සේ තියෙන සරල රේඛාවේ අනුක්‍රමණය කියන තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් අපිට ඕන නම් ඒ ස්පර්ශකී ගාණ්ඩම ඉතින් ඉඳන් නියත ප්‍රවේගය ලැබෙනවා කියලා එහෙනම් මේ දෙක අනුක්‍රමණය කරනවා. අන්න මේක අනුක්‍රමණය වෙන්නේ පොඩ පරිසරයෙන් බලමු. මේක අනුක්‍රමණය m2 කිව්වොත් ඒක තමයි අවසාන ප්‍රවේගය v කියලා v2 වෙන්නේ. ඒතර මොකක්ද වෙන්නේ? y වෙනස. කවුද y වෙනස වෙන්නේ? 3 ඉඳන් 5 වෙනකන් යනවා. 2යි. එහෙනම් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ. ඒතර y වෙනස වෙන්නේ කවුද? 5ෙන් අඩු කරන්න ඕනේ 3. අන්න මේ වෙනස y වෙනස. x වෙනස කියන්නේ කාල වෙනස. ඒතර 4යි 5යි අතර. එහෙනම් 4 5ෙන් අඩු කරනවා 4යි. මේ ගුණන්ට අනුක්‍රමණය වෙන්නත් පුළුවන් දෙන්න එක්කම මේ පුංචි ලිව්වේ 5 දින 4. එහෙනම් අන්න v2 ලාගෙනවා 2 බෙදීම එක 2යි ms වෙන එක. එහෙනම් අපිට මෙහෙම තර්කයක් කියතයි. මොකද තෝරන්නේ වෙන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා. ගත වෙච්ච කාලය තප්පර 2යි කියලා. ඒතකොට 2 ඍණ 0.5 u කියන 0.5 ඉනි. 0.5 ms වෙන එකයි. බෙදීම t කියන තප්පර 2යි. එහෙනම් 0.45 ගතයි. එතකොට x සමාන m මේ දැම්මොත් m කියන්නේ කිලෝ 2යිනේ එහෙනම් x සමානයි m මේ දාන්නේ m කියන්නේ කිලෝ 2යි ඒ කියන්නේ 0.75යි එතකොට 1.5 නිව්ටන් බලයක් ගත හැකියි එහෙනම් උත්තරයක් තියෙනවා මං හිතන්නේ බිඳුව 1.5 බිඳුව එහෙනම් ඒ අනුව නම් උත්තර අංක දෙක තෝරගන්න පුළුවන් නමුත් මේකේ වක්‍රයේත් එක්ක හරිනම් තෝරන්නේ වෙන ක්‍රමයක් අපිට විස්තර කරන්න නැති නිසා ස්පර්ශකයක් කියලා සැකද ගන්න බැරි නිසා ඒකින්ද වෙන්න ඕන මං හිතන්නේ මේක උත්තරේ ඕල් දීලා තියෙනවා මේවා එකක් මට ආව නම් මම තෝරන්නේ උත්තර අංක 2 කියන උත්තරේ. මොකද හේතුව ආරම්භයේදී තෝරන්නේ බිඳුවයි නම් බලයේ බිඳුවයි. තප්පර 4 ඉඳන් 5ට තෝරන්නේ බිඳුවයි බලයේ බිඳුවයි. වක්‍රයේ ස්පර්ශ කරන ලක්ෂයේදී ආරම්භක ප්‍රයෝගය කියලා ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂය අවසන් ප්‍රයෝගය කියලා මේකේ උත්තරේ මම තේරෙන්නේ තෝරන්නේ උත්තර අංක 2 වඩාත් සාමාන්‍ය උත්තරයක් විදිහට. ඒත් මේවායි ගණකවත් උත්තර අංක 2 තෝරන එක තමයි ඉතින් වඩා හොඳයි කියලා ඉතින්. තෝරේ ගෝල් තමයි හැම වෙලාවෙම තියෙන්නේ.